ජනප්‍රිය ගායන ශිල්පිනියක් රංගන ශිල්පිනියක් වන ජැක්සන් ඇන්තනීගේ ආදරණීය බිරිඳ වන කුමාරි මුනිසිංහ ගැනයි අපි මේ කියන්නේ. තරුණ දියණියකගේ මවක් වීම සහ තවත් අලුත් දියණියන් දෙදෙනෙකුම පවුලට එකතු වීම පිළිබඳව මොන වගේ හැඟීමක්ද ඔබට තියෙන්නේ? කාන්තාවක් කුඩා කාලේ ඉඳලා ගොඩනැගිලා අනාගත බලාපොරොත්තු වෙන්නේ අද මම ඉන්න වගේ තත්ත්වයක් කියලා මට හිතෙනවා. ජීවිතයේ සුන්දර බව දැන් හොඳින් විඳිනවා. කාලෙන් කාලයට වෙනස් වී පවුලෙන් ලැබෙන ආදරය ඔබට දැනෙන්නේ කොහොමද? මට මගේ ජීවිතේ සම්පූර්ණ වෙලා කියලා දැනෙනවා. මට හිතෙනවා ආයේ මේ ජීවිතයෙන් මම මොනව ලබන්නද කියලා. අද වෙනකොට ලබන්න ඕනේ හැම දෙයක්ම මම ලබලා තියෙනවා. ආදරයේ රැකවරණය, සෙනෙහස, සැලකිලි ඒ හැමදේම මට අඩු නැතුව දැන් ලැබෙනවා. ඉතාම වාසනාවන්ත විදියට ජීවිතේ ගෙවමින් පවතිනවා. පොඩි පැටියත් එක්ක ගෙවන කාලය කොහොමද? ඒක නම් මට හිතාගන්න බැරි තරම් ලස්සන වෙනස් අත්දැකීමක්, හිතට දැනෙන කාලයක්. මට දරුවෙක් ලැබුණා වගේම තමයි. ඊට වඩා වෙනසක් නැහැ. අපි කොහොමද ජීවත් වෙන්නේ එකට? මං කාර්යබහුල නිසා එකට ඉන්න ලැබෙන කාලය අඩු වුණාට ලැබෙන හැම මොහොතකම ආරන්නා ගැන තමයි බලාගෙන ඉන්නේ. ඔබ කාර්යබහුලයි කියන්නේ ඇයි? මොනවද මේ දවස්වල කරන්නේ? කොවිඩ් එක නතර වෙලා තිබුණ නාට්‍යවල වැඩ කටයුතු පටන් ගත්තා. මම කාන්තා සංවිධානවල නිලතර දරන කෙනෙක් නිසා ඒ කටයුතු කරගෙන යනවා. කාලෙකදී දුවෙක්, බිරිඳක්, මවක් වෙලා හිටිය මම අද මිත්තණියක්. ඒ ගැන ගොඩක් සතුටුයි. මම අද මේ විඳින සතුට මට උරුම වෙන්නේ මගේ ලොකු පුතා වගේම එමි හිදුව නිසා. ඒ සතුටෙන් මුළු ගෙදරම පිරිලා හැමෝම ඉන්නේ අලුත් බලාපොරොත්තුවක් එක්ක. නිර්මාණ කටයුතු ගැන කතා කළොත් මොනවද මේ දවස්වල සහභාගී වෙන නිර්මාණ? මේ දවස්වල මහවිරු පණ්ඩු උපිත සිතුවම් ඇතුළු ටෙලි නාට්‍ය හතරක රූගත කිරීම සිදු වෙනවා. ඒ දේවල් එක ටිකක් කාර්යබහුල වෙලා ඒත් ඉතින් හිතේ පුංචි දුකක් තියෙනවා. මොකක්ද ඒ දුක? ඇත්තටම නිර්මාණ පැත්තෙන් ආව ගමන දිහා බලනකොට මගේ හැකියාව පිළිබඳව තේරුම් ගත්තේ ටිකක් ප්‍රමාද වෙලා කියලායි මට හිතෙන්නේ. ඒක අපරාධයක් කියලා මට හිතෙනවා. මොකද මගේ තරුණ කාලේ ඒ රංගන හැකියාව අවබෝධ කරගත්තා නම් අද කලාව වෙනුවෙන් මීට වඩා යමක් මට කරන්න තිබුණා. ඒත් ඉතින් කමක් නැහැ, මේ ආව ගමන ඔය ඇති. ඔබ විවාහ වෙලා ඉන්නේ සිනමාවේ දෙවෙන්තේකෙක්. ඒ තෝරා ගැනීම ගැන මොකද හිතන්නේ? මම විවාහ වෙන්නේ දෙවෙන්තේකෙක් නෙවෙයි, සාමාන්‍ය කෙනෙක් එක්ක. එතකොට කැම්පස් අවුට් වුණා විතරයි. මම හිතන්නේ ඒ වෙනකොට එක නාට්‍යයක විතරයි ජැක්සන් රඟපාලා තිබුණේ. ඒ දෙවන්තියා ගොඩනැගින්නේ මගේ ඇස් ඉදිරිපිට. එයාගේ අම්මා තාත්තටත් වඩා ඒ ගමන දිහාවේ ළඟම ඉඳගෙන බලාගෙන හිටියේ මං. අපේ එක්වීමෙන් පසු තමයි ඒ දෙවන්තියාගේ දෙවන්තකම ලෝකයා දකින්නේ. ඇත්තටම ඔහුගෙන් මට මගේ දරුවන්ට ලැබුණේ ලොකු ආලෝකයක්. කොහොමත් ඒ ආලෝකය නිසා අඩුපාඩු වුණු අවස්ථාත් නැතුවම නොවේ. ඒ ගැන කතා කරන්න කැමතිද ඔබ? කොහොමත් අපේ රටේ ඉන්න බහුතරයක් කෙනෙකුගේ හැකියාවන් දිහා පිරිසිදු හැකින් බලන්න පුරුදු නැයි නෙවෙයි. ඉතින් න්‍යාය කලේ ඒ දෙවන්තකමට යටින් තියෙන කුණු රොඩු ඇදෙද්ද ඒ දෙවන්තකම වහන්න හදපු එක. ඒ අවස්ථාවල මටත් මගේ දරුවන්ටත් අත්විඳින්න වුණු අවස්ථා තිබුණා. ඒ මොන බාධකාවත් අපේ පවුල ඇතුලේ තියෙන බැඳීම් පුදුමාකාර විදියට ශක්තිමත් වුණා. ඕනම වෙලාවක එකා වගේ හැමෝම එක තලයකට බැහැලා කටයුතු කරන අප අතර තියෙන ආදරේ, විශ්වාසයේ ඒ බැඳීම් වැඩි කළා. කාන්තාවක් විදියට වත්මන් කාන්තාව ගැන ඔබ දකින්නේ කොහොමද? කාන්තාවකට තිබෙන අභිමානය කාන්තාවන් වටහා ගන්න ඕනේ. කොහොමත් පිරිමියාට වඩා කාන්තාවට තියෙන වගකීම් වැඩි. පවුලක් ගත්තම ඒ පවුලේ ප්‍රධානියා කාන්තාව. පවුලක පැවැත්මට වගේම පැවැත්ම නැතිවීමට බලපාන්නේත් කාන්තාවමයි. ඉතින් ධෛර්යය හීන කරගන්න හොඳ නැහැ. ජීවිතයට කරදරෙනවා, ප්‍රශ්න එනවා. ඒත් ඒ වෙලාවේදී මගේ පවුල කියන හැඟීමත් එක්ක ඒ දරා ගැනීම හැකියාව කාන්තාවකට නිතින්මයි ඉන්නේ. ඒ අනුව පවුලක් පවත්වාගෙන යෑමේදී එන වද, වේදනා, නින්දා, අපහාස මේ සියල්ල දරාගෙන කටයුතු කරන්න පුළුවන් වෙන තරමට කාන්තාවකගේ හිත ශක්තිමත් කරගන්න ඕනේ. අපේ අම්මා හැම වෙලේම කිව්වේ හැමදේම පුළුවන් ගැහණියක් වෙන්න කියලා. මම තමයි අපේ ගෙදර ලයිට් එකක් පිච්චුණත් ඒක දැම්මේ, ටැප් එකක් හැදුණත් ඒක හැදුවේ. ජැක්සන් ඒ වැඩවලින් නිදහස් කළා. මට කරන්න බැරි දෙයක් නැහැ.
ඒ ශක්තිය ඇති කරගන්න එක හැමෝටම කරන්න බැරි ඇයි? පළවෙනි කාරණය අපි දන්නේ නැහැ අපේ ශක්තියේ තරම. කොහොමත් මොන බාධක අභියෝගාවත් සිත කඩා වැටෙන්න දෙන්න හොඳ නැහැ. අපි පුළුවන් තරම් හිතෙන් ශක්තිමත් වෙන්න ඕනේ. ඒක හරිම පහසුයි. තව කෙනෙක් ඔබව අගේ කළේ නැහැ කියලා දුක් වෙන්න එපා. කවුරුවත් අගේ කරාව කියලා බලාගෙන ඉන්නත් එපා. හොඳම දේ වෙන්නේ තමන් තමන්ව අගයන එක. ඒ කියන්නේ ස්වං අගය කිරීමක් කරන එක. ඇත්තට මගේ ජීවිතයේදී මම කරපු දේවල් මම දන්නවා. කාට අමතක වුණත් ඒවා මොනවද කියලා මම දන්නවා. මම නම් කවුරුත් අගේ කරන තුළු බලාගෙන ඉඳලා නැහැ. මම මාවම අගේ කරගත්තා. එතකොට මගේ අඩුපාඩු මොනවද, හදා ගත යුතු තැන් මොනවද කියලා කාරණා බොහොමයක් අපූර්වට පේන්න ගන්නවා. ඉතින් මට මගේ ඇසින් ලෝකය දකින්න පුළුවන් වුණා. ඒ නිසා මම මගේ අරමුණු කරා නගා වුණා. ඔබටත් අනාගතය ගැන හීන නැති වෙන්න බෑ. ඔව්, මට තව දරු දෙන්නෙක් ඉන්නවා. ඒ අයගේ දරු පැටවුන්ගේ මූණ දකින්න ඕනේ කියන හීනය තමයි මා තුළ තියෙන්නේ. ඉතින් ඊට වඩා ලොකු බලාපොරොත්තු නම් මා ළඟ නැහැ. අපි මේ තැනට එන්න ගොඩක් කැපකිරීම කළා. ජීවිතයේ ආව හැම අභියෝගයකටම පවුලක් විදියට අපි එකා වගේ හිටියා. ගොඩක් වෙලාවට අපේ බොහෝ පවුල්වල නොමැති ලෙංගතුකමක් බැඳීමක් අපේ පවුල තුළ තියෙනවා කියලා මන් දන්නවා. ඒ බැඳීමේ ශක්තිය තමයි අද අපි මේ තරම් සතුටින් පුරවලා තියෙන්නේ. ලැබුණු හැබඳීම ගැන ගොඩක් සතුටින් මං ඉන්නේ. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතුම් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.